මම චානක බණ්ඩාර සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව මෙම විශ්වනි සංශෝධනය තුල අපි දැක්කා යම්කිසි කරුණු කාරණා තිබුණා මේ රටේ ජාතික ආරක්ෂාවට සහ මේ රටේ ස්වාධීත්වයට හානි කරන යම්කිසි කරුණු කාරණා මෙම විශ්වනි ව්‍යවස්ථා සංශෝධනය අඩංගු වෙලා තිබුණා එතකොට මේ රටේ දහනම ව්‍යවස්ථා සංශෝධනය විනාස කරන්න කියලා මහින්ද රාජපක්ෂ මහත්මයාත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් ජනතාවගේ ඉල්ලීමක් කරා හැබැයි ඒ දහනම සංශෝධනය විනාස කරලා ගේන යෝජනා මොනවද කියන එක මැතිවරණ පොරොන්දුවලදී දීලා තිබුණේ නැහැ විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මහත්මයාට පාර්ලිමේන්තුවට යන්න නම් මේ දුත් පුරසිභාවය යෝජනා කරේ ඒකටම නෙමෙයි මෙතන තියෙන ගැටලුව ඔහු පාර්ලිමේන්තුවට යනවාද කියන එක නෙමෙයි ගැටලුව තියෙන යම්කිසි ජාත්‍යන්තර ඌමනාවන් හසුරන ඔත්තුකරුවන් සහ නියෝජිතයන් මේ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම තුළ ලංකාවේ මේ රටේ උපන්න මිනිස්සුන්ට මේ පාර්ලිමේන්තුවට යන වරම අහෝසි වෙනවා වරම නැති වෙනවා එතකොට මේ රට කාලයක් යද්දී මේ පාර්ලිමේන්තුවේ 225ට යම් කිසි නියෝජන සංඛ්‍යාවක් දිත්ත පුරවැසිභාවය තුළ නැති වෙලා මේ රටේ සැබෑ මිනිස්සුන්ට දේශපාලන අයිතිවාසිකම් අහිමි කරමින් මේ රටේ ඔවුන්ගේ බලය ව්‍යාප්ත කරමින් ඔවුන්ට දින ධන සම්භාරයත් එක්ක මේ රට ඉඩම් ටික කොල්ල කමින් මේ ඉඩම් වල අයිතිය භුක්ති විඳමින් සහ මේ රට මිලදී ගන්න යම්කිසි සටනක ඔවුන් නිරත වෙයි. අපි එකින්ද මේ විධායක ජනාධිපති ධූරයත් එක්කම ආපු මේ දිත්ත පුරවැසිභාවයේ ප්‍රශ්නේ තමයි අපි විස්මතු කරේ හේතුව දැන් මේ වෙනකොට ඔබ දන්නවා අද එන මේ ව්‍යවස්ථාවේ විශ්වන සංශෝධනයත් එක්ක දිත්ත පුරවැසිභාවයත් එක්කම විධායක ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොමිෂන් සභාවලට බලධාරීන් පත් කිරීම සම්බන්ධ ඔහුගේ සියතර අරගෙන තියෙනවා. ඒ යෝජනා තුල. ඒකම මේ කොමිෂන් සභාවලට නිලධාරීන් පත් කිරීමේදී ජනාධිපතිවරයා ප්‍රමුඛත්වයෙන් පත් කිරීම නිසා යම්කිසි දේශපාලන බලපෑමක් ඇති වෙනවා කියලා යම්කිසි පිරිස්වලට චෝදනා එල්ල කරන්න පුළුවන්. ඒ වගේම පාර්ලිමේන්තු වසනකින් විසුරුවා හරින්න පුළුවන් කියන කාරණයක් යම්කිසි තරමක් හිතන්න ඕන හේතුව ආණ්ඩුව බලයට පත් වෙලා රට ස්ථාවර වෙගෙන එනකොට ආණ්ඩු ස්ථාවර වෙගෙන එනකොට ජනාධිපතිවරයාට පුළුවන් මේ ආණ්ඩු විසුරුවා හරින්න අවුරුද්දකින් එතකොට නැවත රට අස්ථාවරත්වයකට පත් වෙනවා ඒකම නැවත මැතිවරණයට යන්න අවස්ථාවක් ඇති වෙන්න පුළුවන් ඒ වගේම තවත් මේකේ අනිත් පැත්ත තමයි බලයට පත් වෙන ආණ්ඩුවක් අත්නොමතිකව ගමන් කරනවා නම් ඒ ගමන් මාර්ගය වෙනස් කිරීම සඳහා විධායක ජනාධිපතිවරයාට බලයක් තිබිය යුතුයි යම් යම් ප්‍රමාණයකට එතනදී ඔබ දැක්කා අපි අහලා අපි දැක්කා අපේ දේශපාලන අධ්‍යක්ෂීම් තුල චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඒ කාලේ හිටපු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සහ එල්ටීටී ත්‍රස්තවාදීන් අතර ඇතිවෙච්ච ගිවිසුම පරාජය කිරීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව විසුරුවා හැරියා ඒක ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත්ත තීන්දුවක් විවිධ අන්තවාදී කොටස් මේ රටේ දේශපාලන බලය අල්ලා ගැනීම සඳහා සටනක නිරත වන මොහොතක මේ දිත්ත පුරවැසිභාවය සහ විධායක ජනාධිපතිවරයාට තිබිය යුතු බලය යම් කිසි තරමක් පාලනයකට නතු විය යුතුයි විශේෂයෙන්ම අපි විරුද්ධ වෙනවා දිත්ත පුරවැසිභාවයට ගරු ජනාධිපතිවරයා අපි හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපි විශ්වාස කරනවා මේ දිත්ත පුරවැසිභාවය සම්බන්ධයෙන් පැහැදිලි තීන්දුවක් ගනී කියලා ඒ වගේම තව එකක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ තේරීපත් වෙන මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරීපත් වෙලා ඒ වගේම ජනාධිපතිවරයා වශයෙන් තේරීපත් වෙනට අවුරුදු 30 සීමාව වෙනකන් අඩු කරලා තියෙනවා අවුරුදු 30 කියලා කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සුගේ පරිණත වයස නෙමෙයි මේක කලින් තිබ්බ අවුරුදු 35 නමුත් මෙතන ජනතාවට සැකයක් ඇති වෙලා තියෙනවා රාජපක්ෂ මහත්මයාගේ පරම්පරාවයට ඊළඟ ජනාධිපති ධූරයට ඉදිරිපත් වීම සඳහා ඒ ජනාධිපතිරණයට මුහුණ දීම සඳහා මේ සංශෝධනය ගෙනාවද කියන එක එතකොට දැන් අපිට ඇති වෙන බරපතල ප්‍රශ්නය තමයි විධායක ජනාධිපතිවරයා පත් වෙන්නේ වෙනම මැතිවරණයකින් පාර්ලිමේන්තුව පත් වෙන වෙනම මැතිවරණයකින් එතකොට මේ රටේ මහා මැතිවරණ දෙකක් තියෙනවා එතකොට මේ ජාතික ධනය තමයි මේ මැතිවරණ දෙකේදී විනාශ වෙන්නේ විශ්වන විධායක ජනාධිපති ධූරය එපා නම් පාර්ලිමේන්තුව වග කියන පාර්ලිමේන්තු බලය ඇති විධායක අගමැති කෙනෙක් පත් වෙන්න ඕන මොකද රටේ ජාතික ආරක්ෂාව රටේ ඒකීයත්වය ස්වාධීනභාවය කියන තුන මේ රටේ නායකයා තේ තියෙන. එහෙම නැතුව විධායකයා ව්‍යවස්ථාදායකයා අතර බරපතල ගැටුමක් උග්‍ර වුණොත් ඒ ගැටුමේ ප්‍රතිඵල භුක්ති විඳින සාමාන්‍ය මහ ජනතාව. අපි දැක්ක පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ දහනම ව්‍යවස්ථා සංශෝධනය හොඳයි කියලා
महिंद राजपक्ष महात्म अत उत्सला एआई के पार्लिमेंट मंत्री तेगट कमला दहन व्यवस्था संशोधने करा ये दहन व्यवस्था संशोधने गिनापु योजना महिंद राजपक्ष महात्म नवत बलेट को गोटाबे राजपक्ष महात्म जनाधिपति कोट दहन इप मेक होंदना एम नगीटिया विशेष मत करोना भिक्षु मेम दहन व्यवस्था संशोधने गेन्नोला कमती वेला नोबोकाल विनस्तुना दहन मे पागेला मेन बरभद्र प्रश्न तीन पालक अंत ओण विधिट अत भिक्षु हंस तमागे मत नतुर ईट पे मेक अवन नवत भिक्षु हंस युदागे मध्य प्रकाश कर मेक होंदने आगे मेकिंग अस्तावरण मे रट रट आरक्षा एक प्रश्न तीन विधायक जनाधिपति व्यवस्था विधायक अधिकरण की बल तल तिबुना मे जे आर जयवर्धन महत्व गिना व्यवस्था विधायक जनाधिपति पार्लिमेंट यम किसी विधि घट विधायक जनाधिपति सम गटमकर गोना अधिकरण सम गटमकर गोना इतकोट मेरटे पालने अस्तावर द विधायक जनाधिपति दूर अभी किया सिटी रटे एक स्थावरत्व रटे भौमिक अखंडता रेखगा जनाधिपति चूसू बल तट तिबीत एम नो नो अभी दख पहुगे काल एल वे सहारांगे अंतवादी प्रहारे अदापि दखीन जनाधिपति परीक्ष सभा अट्ला राज्य बुद्धियांश निधारी राज्य विश्वास निधारी इट जनाधिपति अतुल मे सील साक्षि सफेन को अतरम विधायक सह व्यवस्था अतर दिन गटमणि सा दिगल्लोम पेगोल बलिटिया अंतिम सहारा प्रहार केलिया सहारा प्रहार एल्लरा अदवेन तो विंदो विंदुन अब उठ साधारण किला गोटाबे राजपक्ष महात्म बले दूण महाजनता रटारक्षा करना अपट पेनवा व्यवस्था दाक सा विधायक बरपतल गटुमा उग्रवीन तीन तत्व अपट हंगीयनवा अभी दख मेक दी कथाकिल मध्य अपे मर्दने की अखरा निप विशेष गोटाबे राजपक्ष महात्म तवाद मेरटे महाजनता विश्वास त्यागा हिंदे मे अभी कथाकराने एक जनवरम पैंगण बरी हिंदा कथाकराने अग्रमार्ते महिंद राजपक्ष महात्म गे हुता योजित राजपक्ष महात्म नाविक मुदावे सेवेकराने विशेष नाविक मुदावे सेवेकरण महात्म मेविलावे अपॉइंटमेंट कल तीनवा अग्रमार्ते कार्यमंडल प्रधान दूरे रजे सेवके क्वशें नायक मुदावे वडकर्ण निलधार्यकुट देशपालन पत्रिमक लभिन्न भय एक सदाचार संपन्न ने मंद अपि जन दकिनवा जात्यंतरे मेरट चोदना एल्लकरन्न बलागणिन्ने मेरट मिलिटरीकरणयकट लक्करणवा कियन एक मेरट मिलिटरीकरणय लक्किरीमतुल ओउन अदहस करन्ने मेरटे राज्यपालकया ए वगेम जनाधिपतितुमा ए वगेम आरक्षक लेखकतुमा आयतुलु मे सीलुम परिपालन निलधारिंगे उसस् तंगमलिने हिटबु विश्रामिक हमुदा जनरालोलु सह हमुदा निलधारिन निसा एतकोट अपि दकिनो कोविड वसंगते वेलावेत् मे कोविड 19 वसंगते मर्दने क्रीम वेलावेदी सौख्यांश मूल रैल्लेदी सहन कार्यभारयक् करा माध्य विशाल मेहवरक् करा माध्यन जनताव दन्वत् करा ए माध्य हमुडु नितरम पेनेटिये सौख्य वैद्य अध्यक्ष जनरल अपे अनिल जयसिंह महात्म ऐतुलु तवत् वाक्यूतु निलधारी सौख्य संबंध महाजनता उपदेश दीला माध्यरा सहन सुलु पटु सेवक निमे इता विशाल राज्य कार सेवक करा नमुत अपिट पेनवा मेविलावे अपि मे कथा करन्ने गोटाबे राजपक्ष महात्म यम किसी पत्तक अनुनल देन्न सह एगन हितन्न कियन एक दैन कोविड वसंगते देविन रल आवहम रटे हमुदापति तुमा तमा नितरम माध्य करुण दक्वा इतकोट हमुदापति तुमा निलांदुम राजकारियांदुम करुण वार्ता करनकोट पिटरट जात्यंतर माध्य हंगीयन्न पुलवां जात्यंतर हंगीयन्न पुलवां गोटाबे राजपक्ष महात्म रट हमुदा पालनेकट रगेनवा किया विशेष मे अवस्था अभी कियाना सौख्यांश पेरट इन्नोना सौख्यांश इन सौख्य वैद्य अध्यक्ष जनरल तुमाला अनिल जयसिंह महात्मला इम कोविड वसंगट एरेव मानसिकव कायिकव मनोविद्यात्मकव पिलितुरुदुन्ना मे कोविड वसंगते मर्दने करा दे अपने पेनवा हमुदावे रट युद्धेकट सा रट आरक्षा करना अभी दनगण्डोना मेक एक्त कथा करोत्तेम
ඔබදන්නවා ලෙඩෙක් ළඟට ගියෝ ලෙඩෙක් වෛද්‍යවරයෙක් ළඟට ගියොත් ඒ ලෙඩාට වෛද්‍යවරයා අත අත ගෑවත් ඩොක්ටර් බැලුවත් නලාවා තියලා බැලුවත් ලෙඩේ සුවපත් වෙනවා නමුත් හමුදාව දෙන කමෙන්ට් එකයි ඒ වචන වල තියෙන හැඟුම් බරකමයි වෛද්‍යවරයෙක් ලෙඩෙකුට කියන ආකාරය වෙනස් ඒකින්ද අපි නිතරම ඉල්ලා සිටිනවා රජයෙන් රජය අපහසුතාවයට පත් කර ගන්න නැතුව ජාත්‍යන්තර ඉදිරියේ යම් කිසි මේ පේන ඉමේජ් එක හරහා වෙන රජයට වෙන ඩැමේජ් එක අඩු කරගෙන සෞඛ්‍ය අංශ පෙරට ගෙනල්ලා මේ කොවිඩ් වසංගතයට මීට වැඩිය මාධ්‍ය තුල ඒ සෞඛ්‍ය අංශ බලධාරීන්ව ඉදිරියට ගෙනල්ලා මනෝවිද්‍යාත්මකව සහ ඒ වගේම ජනතාවට ඉතාමත් හරබර දේශන දෙමින් මාධ්‍ය තුල ඔවුන්ට වැඩි තැනක් දීලා මේ කොවිඩ් වසංගතය පාලනය කරන්න මොකද අපි දැනගන්න ඕන මේක LTT කොටිත්වස්තවාදයේ මර්ධනය කරා වගේ වෙඩි තියලා මේ අත්තරන් උඩ අරගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අනිත් එක මේ අපි හැමෝම මිනිස්සු මේ මානුෂීය සටනක් කරන්න ඕන උතුරු නැගෙනහිර LTT කොටිත්වස්තවාදයේ විනාශ කරනකොට මානුෂික සටනක් දියත් කරා වගේම මේක අතිශයම මානුෂික සටනක් මොකද සතුරා කොහේ ඉන්නවද කියලා දැනගන්න නැතුව වගේම මේ කොවිඩ් වසංගතය කොහෙන් ආවද කියලා අපිට තාම හොයාගන්න බැරිලා තිනවා එතකොට ඒ සෞඛ්‍ය අංශ නිතරම පෙරට එන්න ඒ සෞඛ්‍ය අංශ වලට මාධ්‍යෙන් තැනක් දෙන්න විශේෂයෙන්ම හමුදා මේලයි පරිස්සම් කර ගන්න ඕන බැරිම වෙලාවක යුද හමුදාවට මේ කොවිඩ් වෛරසය ආසාදිත වුණොත් මොකද මේ හමුදාව තමයි දැන් මේ ක්‍රියාන්විතය කරගෙන යන්නේ ඒක මානුෂීය මුහරක් විදිහට කිව යුතුයි නිතරම ඒ හමුදාවට යම් කිසි ආකාර මේ කොවිඩ් වෛරසය පැතිරුණොත් නායක හමුදා පොකුරට වැඩියට වැඩිය බ්‍රැන්ඩික්ස් පොකුරට වැඩිය හානිදායක වෙන්න පුළුවන් මේ රටේ මේ සිවිල් පරිපාලනය කරගෙන යාමේදී ඒකේ වගේම අපි මේ මාස සාකච්ඡා කැඳවල මේ කතා කරේ මේ රටේ දැන් විශ්ව නිවාස්තා සංශෝධනය කොවිඩ් සම්බන්ධව සහ රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් ඇතිලා තියෙන ගැටලු සහගත තත්ත්වයන් සම්බන්ධව යම් කිසි මාධ්‍යයට කරුණු අනාවරණය කරන්න ඉතින් අපි බලාපොරොත්තු වෙනවා විශේෂ මේ අවස්ථාවේ විශ්වයෙන් සංශෝධනය හරහාගෙන දිත්ත පුරවැසිභාවය පිළිබඳ ජනාධිපතිතුමා තීන්දුවක් ගනි ඒකම අවුරුදු 35 වයස් සීමාව දක්වා නැවත වැඩි කරයි ජනාධිපතිතුමා සඳහා ඉල්ලුම් කර යුතු වයස් සීමාව ඒකම අපි කියන්න ඕන ඔය ව්‍යවස්ථා සංශෝධනය වලට ඇතුළත් වෙන මෙන්න මේ වගේ දේවලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අවම වශයෙන් සහ උපරිම වශයෙන් පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු කාලය අවුරුදු 10කට සීමා කරන්න ඕන දැන් මේ රටේ තරුණයන්ට තැනක් නැහැ. මේ රටේ තරුණයන්ට තැනක් දෙත්‍යයි අවුරුදු 75ක් විතර වෙනකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ රටේ ඉන්නවා. තරුණයන්ට මේ පක්ෂවල නියෝජනයක් කරන්න පාර්ලිමේන්තුවට තරුණයන්ට නියෝජනයක් නැහැ. ඒකින්ද ජනාධිපතිතුමා තරුණ પરම්පරාව ගැන හිතලා සෞභාග්‍යමත් අනාගතයක් ගැන හිතලා තරුණයන්ට තැන දෙන්න. මේ තරුණය බලන් ඉන්න රටේ දේශපාලන දෙන්න. විශේෂයෙන් මම මෙවස්ථා මතක් කරන්න කැමති ජනාධිපතිතුමාට යම් කිසි පිරිස් බලපෑම් කරන මේ රටේ දේශපාලනය ඉගෙන ගත්ත මිනිස්සු වැඩක් නැහැ කියලා. දේශපාලනේ මිනිස්සු ඉගෙන ගන්න ඕන. දේශපාලනේ මිනිස්සු ඉගෙන ගත්තම තමයි හරියාකාරව දේශපාලනය කරන්න පුළුවන්. රටක් ගෙනියන්න පුළුවන්. පාර්ලිමේන්තුවක් තුල හරියාකාරව නීතියක් සම්පාදනය කරන්න පුළුවන්. ඒකෙන්ද අර ජනාධිපතිතුමා මෑතකදී ප්‍රකාශ කරා දේශපාලන විද්‍යාවගෙන කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා. ජොබ් නැහැ කියලා. දේශපාලනය කියන්නේ ජොබ් එකක් හරියට කරන. ඒ ජොබ් එක කරන්න පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු අඩුම ගාන උසස් පෙළ දේශපාලන විද්‍යාවත් ඉගෙන ගන්න ඕන. එතකොට තමයි මේ විශ්වවිද්‍යාල සංශෝධනය ගිනාවක වගේම අපි මේකේ තියෙන මොනවද කියලා දන්නේ නැහැ කියන වගේ කතා අපිට අහන්න වෙන්නේ නැහනේ. ඒකින්ද අපි ඉල්ලා සිටිනවා ජනාධිපතිවරයාගෙන් තරුණ බලවේගයක මේ රට ගොඩනගන්න එකතු කරන්න අපි සූදානම්. අපිට අවස්ථාවක් දෙන්න ජනාධිපතිවරයා මේ අවස්ථාවේ විශේෂයෙන් මේ රටේ ඉන්න තරුණ බලවේගය එකතු කරගන්න.